සින්දු හිටිනේ ජ මං දැක්කා තමුසේගේ පරණ පුරුදු රසා තමුසේට තාම හොඳට පුළුවන් තමුසේ ගරාජ් එක වහලා දාලා ඩොලක් යතරම් බහිනවා බස් ස්ටෑන්ඩ් එකට එතකොට ඉතින් තමුසේට මේ ගෑනුන් ටොලිය කසකසින්න ඕනේ නෑනේ මං වාමත් එම නැහින්නේ ඔයගේ සල්ලි වලටම නොවන බව දන්නවනේ තපසට මොකද ඔච්චරම කොළඹ යන තියෙන තදියම ආසාවට යන ගමනක් නෙවෙයිනේ නිලිය මන් නොගියොත් සුදා දිගපල්ල බලන්න නැතුව වාහන මස් කරන්න ගන්න වැඩේ ගැසුනොත් අපි දෙන්නම ගස්නේ මායෝයයි මතක තියාගන්නවා තමුසට මං ගරාජ් එක බාර දුන්නේ එක එකගේ වාහන හොරගම් කරලා කෑලි ගලවන්න නෙමෙයි ඔබට විපතයි තමුගේ උපතයි දෙකම මං පොලිසියට බාර දෙනවා මම මලත් ඔයාව අමාරු වෙන්න තැනට මම වැඩ කරන්නේ නෑ නේලිය සත්ත අම්ම බල මාව පහට හැරවනවා කොහෙද ඉන්නේ? ආ කුෂානි. මම මේ ඩිපියුටි මිනිස්ටර් එක්ක මේ දඹානට ආවා. දඹානේ?
अरे बीओ या प्रोजेक्ट का ඔයා කවද්දායි කොළඹ එන්නේ? හෙට උදේම ඩිපියුටි මිනිස්ටර්ත් එක්ක මම මේ මිනිස්ටර්ගෙද ලන්ච් එකට යනවා. ඒ ගමන් අනිත් පැත්තට කොළඹට හැරුණා. කෙලිම කොළඹ. පොඩි හදිසියකට අම්මටයි අප්පච්චිටයි ඔයාව මුණ ගැහෙන්න ඕනෙලු. ඒ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව්. මල්ලිගේ පොඩි ප්‍රශ්නයක්. දැන් ඒ දෙන්නට ඔයා නැතුවම බෑ. ඒ දිනට විතරද? मारू कथा थप्पड़ दिन खुशी आई मको सिरपाल सिरपाल क्या मम विनाडी गेना के सिरपाल अंदक मांगे ना हरी 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 हाँ खुशी हाँ वाटे हो ना कमाट नैला म्यू अब ये ढंग बुए ना वाली पाय अन्न कमान नहीं तो खुशी कमक नैला म्यू वाय अन्न अभी हेट हम भी बुद्ध सर नाय बाय बाय
සිරමාදුර කරලා තියෙන්නේ පරිගැනීමක්ද කොහෙද රේජි? ඇයි ඩක්ස් වැඩිපුර දීලා? වැඩිපුර දීලා ගත්තහන. මේ මේමත් බෙහෙත් දෙනවා 14 කොටවත්. ඔයත් හරියට කතා කරන්නේ අර බල්ලවනාවනේ මිනිහා වගේ. මිනිහත් ඔය කටට ආපු වචන කතා කරනවා මිසක් හිතට ආපු නෙවෙයිනේ කතා කරන්නේ. උත්පලා මම ඉස්සරට කියලා පබාගෙන ඉස්සර ටික හොයාගත්තා. ඉති පබාගේ ඇඩ්‍රස් එකේ ඉන්නේ ක්වින්ටස් කියලා ඉස්සර හිටපු ඩිස්ත්‍රික් ජජ් කෙනෙක්. එහෙමද? එතකොට පබා මං හිතන්නේ ඒ මිනිස්සයාගේ දුව එහෙම නැත්නම් මිනිපිඩි. එතකොට ඒ පොලි විස්තර ගැන මුකුත්ම දන්නේ නැද්ද කිත්සිරි? පෙනුන හැටියට නම් දන්නේ නැහැ. මං ඉත වැඩි හාරවුස්සන්න කියෙත් නැහැ. තාම මික පුතාට කිව්වා නම් ඒ කරයින් හොයා ගන්න තිබ්බා. කොයිද ඉත? මීලම කොළඹ නෑනේ. කොයි ගිහලද? මිනිස්ටර් එක දඹානේ ගිහින්ලු. දඹානේ? BOI ප්‍රොජෙක්ට් එකකට. අද හවසට එනවා. වැඩි ගියද? පත්‍රාද? මම මතක කාලේ ඉඳලා මමගේ ජීවිතය හදාගත්තේ තනියම. අපේ අපේ ජීවිත ලස්සනට ගෙවන්න හදනකොට වචනකින් හරි සහනයක් වෙන එක නේද යුතුයකම? ඉන්නේ හතරෙක් වගේ හැමදේම අකුණු හෙලන්නේ. ඇත්තනේ කෙල්ල කොච්චර ආසාවෙන් දීටි තාත්තවයි මහත්තයව මුණගැසලා දෙන්න කතා කරනවා දකින්න. ඒ මොසේ තාත්තගෙන මොනවා හිතනවද? ඒ තාත්ත දහුන්ට මෙහෙම නින්දා කරන්නේ. ආදත්. හරි හරි පපා ඉතින් මම ගියේ මලගෙදරකනේ බං. ආ දැන් පොඩ්ඩිලගේ ආතමල. ඒ මොන්සේ ආපහු වෙනවද? නෑනේ. නේ නන්ද බලන්න ගියා. අනිත්‍යක බබා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. දැන් අපි මේ වෙන්න ඉන්න බෑන මල නෑනේ. ඉතින් අපිට කොයි වෙලාවක හරි ටොක්ස් එකක් දාගන්න පුළුවන්. විතර මෙනෝ එනෝනේ. දැන් ඔය මැරිච්ච ආත තමස මිටි ඉස්සර දැකලා තියෙනවද? නෑනේ. ඒකනේ බලන්න ඉන්නේ. චී මේ මොබී. අනිත්‍යක බබෝ මේ කේස් එකේ සම්පූර්ණ වරදකාරිය බලගේ අම්මා. මොකක්? මොකක්ද අම්ම කරපු වරද? වැරද්ද කියන්නේ බං දැන් බලපන් මං උඩට සූට් එක ඇඳලා බෑනක ටොක්ස් දෙන්න ලෑස්ති වෙලානේ හිටියේ. උඹලේ අම්මා මොකටද මාව පොල් තෙල් ගේන්න ගරි? ඒක නෙමෙයි ගිනි ගෙඩිය පත් උනේ. මං පොල් තෙල් ගේන්න කිව්වා මිසක් බෑන ලෙලිලා බේබදුකම යන්න කියලා කිව්වද? ඈ කිව්වේ නැතුණානි තුනේ ඒකනේ. මේවා අපිට හොඳ පාඩම්. හැබැයි බබෝ මම එකක් කියන්නම්. මීට පස්සේ මහා ඒජන්තතුමා කිව්වත් පොල් තෙල් නම් ගේන්නේ. මම කැවිල් බුදුට උඹ ගියපම මම මොකද ගේන්න? අනේ දවම් මේ
මම අර පොල් තෙල් ගේන්න කියලා දාගත්ත ලෙඩේට වඩා ලොකු ලෙඩක්ද මේ දැන් උදේ පාන්දර උඹ දාගෙන තියෙන්නේ? මොකද්ද ලෙඩේ? ලෙඩේ? ලෙඩේ නෙමෙයි ලොඩේ. දැන් උදේ පාන්දර මෙතන ලොන්ඩරිය ඇරියාම බංගලා වැඩට යන්නේ නැද්ද බං? ඔහෙට තමුන්ගේ දරුවගේ දෙයක් ගන්න අපමල් රේනුවක හැංගීමක් නැහැ. ඒ උනාට අනුන්ගේ ගෙවල් වල බලන් හොදන්න මාව දක්කගෙන යන්න නම් පුදුම කැක්කුමක් නේ තියෙන්නේ. ඔය ඕන කෙනෙක් එක්ක යනවා. මං ඉන්නේ. ඒ උනාට ගෙවනවනේ ලතෝ. දෙලි මේ. මිනිස්සු සතෙක් සර්පෙක් ගන්නට ජීවත් වෙන එක දැන්වත් නවත්ත ගන්නවා. තිරිහං වෙන්න හැදුවට අපි ඉන්නේ දැන් ජීවිතයේ අග්ගිස්සේ. දරුවන්ට යහපතක් කරලා යන්නේ නැනකට පිනක් දහමක් කරගන්න එකයි දැන් තියෙන්නේ. ඒ නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ඒ කතාවත් ඇත්ත තමයි මං. අයියෝ ඒ උනාට අපේ මැඩම්ව දැක්කහම මගේ බඩ බබුව හොස් ගාලා දාලා යනවා බං. ඒ මොකද එහෙම කිව්වේ? හෙයිදින් කොයි වෙලාවේද කියලා කියන්න බෑ. ශීලෙන් උද්දෙනවා. දිනපතා මෙවැනි අලුත් ටෙලි නාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැකගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.